එළඹෙන ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ගාල්ල කරන්දිනි නගරයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. තම පක්ෂයේ මව්බිමට ආදරය කරන දේශපාලන බලවේගයක් බවත් කිසිදු අවස්ථාවක රට දෙකඩ කිරීමට ඉඩ නොතබන බවත් ජන හමුව අමතමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. ගමක අපිට ඡන්ද හතක් තිබුණා නම් අද හතෙන් තුනක් නැති වෙලා ගියත් හතරක් අපිට ඇති මගේ රටතරන් අම්මා ගිහින් බලන්න ගම්බල. හැබැයි ටිකක් නිහඬයි. තව දින ගණනාවක් තියෙනවා මේක ඇවිස්සෙයි. එනිසා 40 ලක්ෂයෙන් ආරම්භ කරන නාමල් රාජපක්ෂට රට දෙන්න කියන්නේ මේ රටේ අනාගතය වෙනුවෙන් කියන කාරණා මතක් කරමින් ඒ ගමනේ ඔබ නොබියව ඉදිරියට ඇවිල්ලා එක දංගලක බුරුක්කා සමානව මාතෘ භූමියේ සහ රජයේ රත්තරන් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මේ මල්වට්ටියට අතගාලා ජයග්‍රාහී මාවතට ගමනට සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් Siri Pade Vanda Vanna Hisa Odiyal Tiyala Sirima Bo Swamini Mata Pirimi Putekkona Anne Adaraniya Pirimi Puta Tamai Namal Rajapaksa Kiyala Kiyanne Hada Wada Tarunayeku Janapati Karannata Javayak Tibe මගේ ආදර මව්බිමට නාමල් මැතිදුන්ට ගැම්මක් ලැබෙන්නට අත් පොලසමක් දෙමු කන් අඩි පෙලෙන්නට අපි දකිනවා මැතිවරණ කාලේ එනකොට ජනාධිපති මැතිවරණ විශේෂයෙන් අපේ හැමදෙරුවනේ මුළු දිස්ත්‍රික්කයෙන්ම බස් ගෙනල්ලා රැස්වීම දෙක තුනක් පළාතක දිස්ත්‍රික්ක එක කරනවා. හැබැයි අපි ඊට වඩා වෙනස් විදියකට බැලුවා. අපි උත්සාහ කරන හැම ආසනයකම පුළුවන් නම් ආසනයක තැන් දෙකකට තුනකට ගිහිල්ලා අපේ පාක්ෂිකය මුණ ගැහෙන්න. මොකද අපි අලුත් දේශපාලන සංස්කෘතියකට යන්නේ. මැතිවරණ කාලයක් එනකොට වරදාන වරප්‍රසාද වලට තමන්ගේ පක්ෂයේ පාට මාරු කරන දේශපාලන සංස්කෘතියෙන් අපි ඈත් වෙන්න ඕන. මම හිතනවා අපේ නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට අපේ යුතුකම ඒ අලුත් දේශපාලන සංස්කෘතියේ මේ රටේ මැතිවරණ ක්‍රමයේ හුරු කරන එක. මොකද අපිට ඕනේ අපේ පාක්ෂිකයට වගේ මේ රටේ ජනතාවට උදව් කරන්න. ලංකා ඉතිහාසයේ වැඩිම සංවර්ධනය වුණේ මහින්ද රාජපක්ෂගේ. 2015 එක නතර වුණා. අපිට ඕනේ නැවත වතාවක් ඒ සංවර්ධනයේදී අපිට අභියෝගයක් තියෙනවා මේ මාසේ සැප්තැම්බර් මාසේ 22 වෙනිදා එළි වෙනකොට මහින්ද රාජපක්ෂ නවත්තපු තැනින් මේ රට නැවත වතාවක් සංවර්ධනයේ මාවත කරා දියුණු රටක් කරා යරගෙන යන්න වගකීම අපි බාර ගන්නවායි කියන එක අපි ඔබ තම උන්වහන්සේට මතක් කරනවා මට ඕනේ මේ රට ආසියාවේ සංවර්ධන රට බවට පත් කරන්න ඊළඟ පරම්පරාවට ගොඩනගන්න පුළුවන් රටක් ගොඩනගන්න එකතු වෙලා කටයුතු කරමු කියන ආරාධනය කරමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියමින් සුබ අනාගතයක් පතමින් මානියෙනවා